බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් දේශනා කරනවා ධර්මයෝ ධර්මයෝ වඩක් කියලා. මොකද්ද? ධර්මයෝ ධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අධර්මයෝ අධර්මයෝ වඩක් කියලා කියනවා. ධර්මයෝ ධර්මයෝ වඩක් කියන්නේ මොකද්ද? ධර්ම සිතුවිල්ලක් අපි ඇති කරගත්තොත් ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් තමයි අපි තුල සකස් කරලා දෙන්නේ. ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් තමයි සකස් වෙන්නේ. එනිසා ඔබ ධර්ම සිතුවිල්ලක් සකස් කරගන්න මොහොතේම බුදුරජාන් වහන්සේ කියනවා ධර්මයෝ ධර්මයෝ වඩක් කියලා. තේරුණා? අධර්මයෝ අධර්මයෝ වඩක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබ අධර්ම සිතුවිල්ලක් ඇති කරගන්න මොහොතේම ඒ අධර්ම සිතුවිල්ල නිසා ඔබ තවත් අධර්ම සිතුවිල්ල සකස් කරගන්න. ඒ අධර්ම සිතුවිල්ල නිසා ඔබ තවත් අධර්ම සිතුවිල්ල සකස් කරගන්න. ද්වේෂය හටගත්ත මොහොතක ඔබ තුල කොයිසම් අධර්මයෝ අධර්මයන් වඩලා දෙනවද කියලා. රාග සිතුවිල්ලක් ඇති වෙච්ච මොහොතක බලන්න කොයිසම් අධර්මසිත තව තව අධර්ම සිතුවිලි සකස් වෙනවා කියලා. සමහර මිනිස්සු ඉන්නවා එක ද්වේෂ සිතුවිල්ලක් නිසා මුළු රාත්‍රියකම නිින්දක් නැහැ. කොසල් රජතුමා එක්තරා අවස්ථාවක දහවල් කාලේ ඇති වුණා වූ රාග සිතක් නිසා මුළු රාත්‍රියම නිදි වර්ජිතව ගත කළා. එයි අධර්මියෝ අධර්මයන් වඩලා දෙනවා. තේන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිත දිහා අවධානයෙන් ඉන්න. සිත දිහා අවධානයෙන් ඉඳලා සිතේ ධර්ම සිතුවිල්ලක් සකස් වෙනවා නම් තේරෙනවද? ඒ ධර්ම සිතුවිල්ල සකස් වීම ගැන සතුටු වෙන්න මොකද ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් කරාමයි අපි වරන්නේ. ඒ නිසා සිතේ අධර්ම සිතුවිල්ලක් සකස් වෙන මොහොතේම ඔබ දැනගන්න ඕනේ ඊළඟ සිතුවිල්ලක් අනිවාර්යයෙන්ම අධර්ම සිතුවිල්ලක්මයි. එහෙම හිතලා ඔබ මොකද්ද කරන්න ඕනේ? අධර්ම සිතුවිල්ලක් ඇති වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ ධර්ම සිතුවිල්ල මතු කරගන්න. තේනවා? ද්වේෂයක් ඇති වෙන මොහොතේම, කේන්තියක් ඇති වෙන මොහොතේම, ව්‍යාපාදයක් ඇති වෙන මොහොතේම, රාගසිතක්, මෝහසිතක් ඇති වෙන මොහොතේම අපි තුල සතිය සිහිය තියෙන්න ඕනේ ඊළඟ සිතුවිල්ලත් ඊට අදාළව සිතුවිල්ල සකස් වෙන්නේ කියලා. එහෙම සකස් වෙනවා කියලා දැනගෙන අධර්ම සිතුවිල්ල ඇති වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා ධර්ම සිතුවිල්ලකට හිත මතු කළ ගන්න. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අධර්මයෝ අධර්මයන්මයි වඩලා දෙන්නේ කියලා. තේරෙනවා? ඒ නිසා නිරේතුරුවම මේ කාරණේදී අපි දක්ෂ වෙන්නේ අපි බාහිරෙන් කේන්තියෙන්, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් ගැටෙනවා වගේම අපේ ශරීර අභ්‍යන්තරයේ නිරේතුරුවම මේ හේතුන් නිසා ගැටෙනවා. මේ ගැටීම් අපි දකින්නේ නැහැ. ඒ ගැටීම තමයි ඔය ලියුකේමියා කියලා, පිළිකා කියලා, වකුගඩු රෝග කියලා මහා අප්‍රමාණ දුක්ඛන්දරාවන් ගෙන දෙන රෝගාබාධයන් හැටියට එළියට පයි. මොකද මේ ශරීර අභ්‍යන්තරයේ වෙන ගැටීම අපි දකින්නේ නැහැ. අපි දකින්නේ කේන්ති ගත්ත, ගහ ගත්ත, රණ්ඩුනා, පොලිසි ගියා, උසාවි ගියා, නැත්තම් හිරේ ගියා කියන කාරණේ විතරයි. ඒවා නිසා අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නා වූ අපමණ ගැටීම් නිසා අපි අප්‍රමාණ බරපතල වූ රෝගාබාධයන්ට, ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වලතාවයන්ට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි සිල්වතුන් දකින්න කැමති වෙන්න ඕනේ වගේම අපි සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. තේරෙනවා? එය මෙලව පරලව දෙකේම අපිට යහපත පිණිසත්, ඒ වගේම අපේ ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙනවා නම් ඒවා දුර්වලභාවයෙන් මිදිලා ඒවා තුල ප්‍රකෘතිමත් භාවයක් ඇති කර ගැනීමට අපිට හේතු වෙනවා.